සම්පර් නම කිවුවත් වර්ණුකළසූරිය කුරනගේ ඇන්ටෙන්න් ශාම්ප්‍රනාන්දුව. ම මේ කවදත් ප්‍රසිද්ධය ීම දැන්න මේ මමාර්දෙවල් තියන කැළුම් අපේ ජීවිත කාලය ඇතුළත අපට ලබයි කියල සමාර්කන හිතන්ඩ බැරි අදදකෙන්. මට උණුසුම් හග්‍ය එකක්නෙවෙේ තාම උණුසුම් මේ. ඉස්ස එක දුන්නේ දර්ශන් දරුම රාජ මධ්‍යකකිම මට ලැබේග නම කවදාව සිිතනති පුටහැ ඉදියාවේ නලුව තමයි වාසනාවත පෙ ම නව ද ගොට ගෙන්න්න ැතරව ලංකාවේ අ ්‍යක්ෂකර නිසා මං අවස්ථාවල් කවදාවමං හොයාගන ඉල්ල නැහැ ජීවිතයමේ ඊළඟ ඉනිම දෙවනි ඉනිම. සෙල්ලන් කරන්නම කැමති අධ්‍යක්ෂවරක් විදිහටත් සමහර ලිවින් ලජෙන්න්ස් එක කාලදේ නැතුව යයි ඉගැන ම ජවත්තනෙට කාලෙදි ම කැමති ඒ ලජෙන්න්ස් ලගින් මම ඉගෙන ගත්තු දේවල් මගේ කිසිම් මධදැකීම තව පරම්පරාවක්ක වෙදහතාගන්න. N අලිය ඔපටත් වඩා ඕපකන පැටිපපුරා. අපි රටේ රංගණන ශිල්පියෙකුට ඉන්දිියයානු සිනමවි පතාක යෝධෙක්වන මනිරත්නම්ගේ චිත්‍රපටයක රඟපාන්න අවස්ථාවට ලැබෙනවයි කියන එක ඇත්තටම හිීනයක්. මිහිීනය සැබෑ කරගත්ත අපි රටයින්න සම්මානනීය දක්ෂතම රංගවේදකන්නවා. හදවතින් හදෝතට කැල්මු සමග මේ කතාබහින් අදම ඔබත්තෙක එකතුවන්නේ. රඟපාපු හැම චරිතයකින්ම ප්‍රේක්ෂක ආදරය ගෞරවේ. උපරිමීමම දිනාගන්නට සමත්තුන අපට සිටින විශිෂ්ඨතම රඟවේදී. උනමින් ශෂ්‍යාම් ප්‍රනාන්දු. බයිතාමත්ම ආදරෙන් අයිබෝුවන් කියලා පිළිගන්න. අයවුවන් කනපුොඩක් සූදීමේ ඹි වැසටානටමාව ැදරීම කිය. ශශාම් ප්‍රනාාන්දු කියලා කියනකුට පුංචතිරය වගේම රිදීතිරේ. මේ තිර දෙකම බලන ඕනම කෙනෙකුට අමුතුවෙන් ශාම අඳුරල්ලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මට දැනගන්න බොහෝ දේ තියෙනවා. මම. යන්න කැමැති ශාම්ගේ පුංචිකාලට ශාම් ඉප දෙන්නේ මොන නගරේ. නගරයක් ඉදිරකිවෝක වෙන්නපු ගමග ට කිව් ගමටනේ. කටනේරිය කියන්නේ ගැන්නේ. මෙහෙම කිවොත් ප්‍රසිද්ධයි. නීට ප්‍රනාාන්දු. රගවේදින ඉපදනේ කටුනේරී සහිට පස්ස කාලක මොරංචාරණී ගන රංගවේදිනය හිටම ගම ඒ මගේ ගම කටුනේරී ලංකාවෙන්න දක්ෂතම රංගවේදිනියන් දෙදනෙක් උපතලද කටුනේරයේ ඉප දෙන ශාම් ඔබේ පවුලෙ තොරතුරු. පවුලේ ඇත්තන එකම දරවා මම එකම දරවා එක දරවා ශාන්ත තවත් නම්තිනවද ශාම් විතරමද නම. ම්නමගුවත් වරණக்கල சூரியිය குறනගේ න් ශාම්්‍රනාන්ද. සැහන දිග නමක්. රටයනකොට තමයි කරදර. පස් පෝට්ටක විස්තරෝක්කොම ආගමෙන් විගමන පත්්‍රරිිකාවෙලි අන්නගහාම එකකත් වෙලා යන වැඩක්. அம்මයි තාතායි මොන ෘතියද නිර්තවනේ අම්මා ගෘටතිියක නිරතු නාද නැත්ත අම ග්‍රයන්. අම්ම ග්‍රනිියක් ඇතටම හැබයි ගියන්න ෑම අපේ පවට අපිට ගඩා කාර්තිකවම දේවල් හම්බ කල්ලදීලා තින ඇතරම . ව්‍යාරක ටේතුවලින් ඇගේ ජීවිීන් අපි ගොඩත්තිව ලබ කරලගල තිීනවා. තාතඇතරම ගරුවරරි සංගීත ගරුවරේ ඇති මම පවුල එකම දරවා. පවුල එකම දරවා වෙච්චේ ශම් න් බ කිව ඇන් ශාම් අධ්‍යාපය ලබන්නේ මොඩ පාසලින්. මුල් ප්‍රාථමිකධ්‍යාපනය ලැබේ ගිරිවුල්ල බොයවලාන කියන ගම හශයදත තින ිරිුල්ල හා විද්‍යාලයෙන් මොකද එහ හිට අප ගමත්න මේ තාත්තට මේ පිෂමන් ට්‍රන්සර එක හම් වෙලා යන්න සිදධ වෙච්චි ගම ඉතින් ඒ ගම ස්කෝලට මයි මම එක වසරේ සිට තුනවසර දක්වා ඉගෙන ගත්තේ ඉට පස්සේ වෙන්න පෝ චාන්ත ජෝස පස් වන්දිමහා විද්‍යාලයෙන් තමයි මම ඊට පස්සේ සස්ප පෙන දක්වා ඉගෙනකර. අධ්‍යාපනය ලබන කාලේ වැඩියම උනන්දුවක්ත එක් වේ අධ්‍යාපනයට මොකකරදි ගලීතාගන්නමෑ මෙමයි පධ්‍යාපනය තොඳී සිධකරා ක්‍රීඩාවට වැඩ නැපුරු වත්තිබුණ එක නිස්කෝල ක්‍රකට් කඩයිීමට සම්බන්ධ ටිය එකන ධාතුනින් පාලින්දගැනී පාසනෙන් සමුගන්නකං ඉද්‍යාලයේ. ක්‍ර ක්‍රකට් ක්‍රීඩ ණ්ඩමට මසාභාගවුණ සහමේ ජාතික මට්ටම කුසලාන පවා ගෙනලදින කණඩාෑම්ල සාමාජිකක්වෙලාහිද. මෙම ක්‍රීඩාවට ඇලුම් කරපු ශාමට කොයි කාලිද හිතුුණේ කලාවට සම්බන්ධ න්නෝන කියල් අපේ ගෙදර නිතර තිබුණාවේ සංගීත සාජක යන සතියකට සාමාන්‍යින් හැම දවසකම වගේ හෙම මේ පවුලි තාත්තගේ සහදර සෞදර එකතු වෙලාමේ. සසිදු කියන යාන්ස් කියන සම්මාරධවල් පෆෝම් කරන හොම පාවාාසි තිබුණා. ඒවා වඩති එක පැත්තකින් එෙම වාසාවක් උපදන්න ඇත්තේ මම හතර පන්තිය වගේ ඉන්නකොට මේ මම තනියම අපේ මේ නංගිල මන්ගිලි එකතු කරගන නාට්‍යයක් කරා ඒක තමයි මුලින්ම මොකක් හරි එහෙම මට මතකත්දකීම හැබයි මේ ජෝසප පස් සිද්‍යාලරගයාට පස්සේ අර ඒ පාසලත් මේ ක්‍රීඩගය බිහිකරපු ජාතික මටම මේ ක්‍රීඩගය ිකරු පසලකිද අර කලාටතිබුණු ආසාාව කොඩට පැත්තගතිවිලාර ක්‍රීඩාවට නැඹරුණ. ඉඩවාසේ ආයමත් මේ කලාවටෙන ආසාාව මතුවෙලාවේ පාසල් අධ්‍යාපනෙන් පස්සේ ඇතරු. පස ඇති හපනේ නිම කරනවා. තරුණේ ක්විදියට ශාම්ට කලාවට තිවිස්සන්න ආසාාවක් එෙනවා. මොඩුවගේ නිර්මාණ දැකලද මේ ආසාව්‍යහිතටාව. ඒකත් මම ගෞරවෙද දෙන්න අම්මටයිතාත්තමයි ඒ ගොල්ල විශේෂන තාත්තා ගමටාපු හැම නාට්‍යයක් හැම චිත්‍රපටියයක්ම ගැනට ප්‍රශස්ථමර්ටම නිර්මාණ බලන්න එක්ක කනක. ඉතින් ඒවා දැකපු පුුරුද තිබුණක්. ඇබැයි මුල්කාලේ නළුවෙක් වෙන්න මඕන කියන එහෙම ආසාවක්තිබන්න හ. ඒක කිසිය විදිියකට මේ මේ. මේ දයිවේ හෙම තැනකට ගෙනල්ල තිබේ ම මේ ගරුවරෙක් වුණට පසේ ම ගරුවරෙක් තිට පාසලේ නමයිෙක් වැඩ කරන්නගත් තම තම මට හිතුන නිර්මාණාත්මක සාමෝහික ක්‍රියාව ලිං වැැඩවලිං ළමයිංව මේ නමයිගේ පෞරුෂයහදන්න පුළුවන් පරිකල්පනය දියුණු කරන්න පුළුවන්. තව පැත්තකි මේ විශ්‍යානු වද්දවත් ළමයිවගොඩක් තැනකටගන්න පුළුවන් කියන අදසින් තමයි මම මේ. සෞධර්යාත්මක වැඩ මේ ප්‍රසාංගික කලාව මේ ළමයික ප්‍රක්ටිස් කරන්නගත්යක තම ඇතටමුණේ. ඒ ළමයින්ට ප්‍රසාංගික කලාව ගැන කියල දෙන්න මම ආේ මේ நாට්‍යයාරංග කලාව ගැනගන ගන්න සෝමලතා සුමසිංහ මහත්්දිය ළඟට ති සෝමලතා සුබැසිග හත්මියකි වෙනනාටිපාසල ඉන්නකොට තමයි එතනති වට යෝජනා කරේ. මගේ කිසිම ළම නාටිවට සම්බන්ධ වෙන. අවස්ථාවලදී හැකියාවක් දැකලයි. ඒ අයි තම විශේෂය කවශල්ල ප්‍රනාාන්දු සහ වකට පාසනේ හිටිය විශ්වජිදධුණසේකර වගේ සෝමලතා සුඩසිංහ පත්මිය මේගල්ල තම මට යෝජනා කෙරීම වාඩම මේ රඟ පාණ්ඩ පුළුවන්න්නේ කියනවට විශ්වාසය හැද ේතනෙ. අධ්‍යාපනය ලබල ඉවර වෙලා ඔබ ගුරුවරයෙක් වෙනවා. මොකක් උගන්න පුවිෂය ම සැල පත්වීම් ලබන්න ඉග්‍රීසි ගරුවරේෙක්දේයට. පසේ නාට්‍යයා රංග කලාවත්ම එකෙනගන්න නිසා පස්ස කාලක රංග කලාවත්මම පසල ලුගන්නල තියෙනවා. ැයිද ඉස්කෝල වැඩිපුරම කෙරුවීමේ ළමයිඒක නිර්මාණාත්මක දේවල් කරන එකක විශේෂ නාට්‍ය නිෂ්පාදනය කරා මගේ විශාල කැමැත්තක්තිමනම ළමානාට්‍ය නිෂ්පාදනයට සහම එක්තර අවිදිකට උක්සාහ කරා මේ ඒ කාලෙ වෙන කොට ලංකාමේ තිබුණු ළමමා නාටිය ඒ ප්‍රවාහයට පොඩි අලුත්වර්ණයක් එකතු කරන්න ඉතින් ස්තරාවියකට සාර්ථක වනා ඉතින් මේ. මැතක් වෙන ගම් ඇතනම ගරුවෘතිී ම සමුගන්න ගම ම ළමයෙක වැඩ කරා. ඔබ කිවවා ඔබ සම්බන්ධ වෙනවා කියලා සොමලතා සුබසිංහන් මාත්මියගේ ඒ රග වැඩමුළුවට. එපාසැලට. එතනද අවස්ථාව ලැබෙනවනේද එතුමියගේ නිෂ්පාදනවල රඟපාන්න. පිවෙලෙන්දා හිමකුමාරි සහ වලස් පවුල කියන නිෂ්පාදනවල් ඔව ඒක තමයි ඒන්න මේ ප්‍රසිද්ධවේධකාවේ මගේ මූල්ි මුල්ම ප්‍රංඩනන් දායක වෙච්චි අදගින් තියෙන්නේ ගේ ළමානාට්‍යි වල ඉති ඒකාලේ ටිකක් වාසනාවත් ලැබුණා සමහර විදේශවල තිබුණෝ මේ ලමානාටි වුල්ලෙල වල්ලටය ඇසිටේජ් කොංග්‍රැස්සක කියන ටිකත් ලෝකම දියන ටකා සුප්‍රකටම ස්ටන්ඩඩ ළමානාට්්‍යිය උඩලා ඉති උඩල නිියෝජනය කරන්න දැබුණනමසේ කිඉන්නකට ඔ කිව්වාගේ තොප් වෙලෙන්දා බලස් පවු්ල මකුමරිය ඔ වගේ නාට්‍යියවල ින්දම ම ලිම ගැන දිකාාවවට අඩිය තිබේ ඊට පස්සුවබෙට අවස්ථාව ලැබෙනවා වීරයා මැරිලා राජිත दिසානායකගේ वेදිिखाනනාට්්‍යය ප්‍රධාන චරිතයක ට එක්වන්. වංගණ ශිල්පියයක් විදියට මාවම. ගොඩනැගුණේ අ මුල් අවස්ථාවට ලැබුණට පස්සෙම විවිධ චරිත ඉගෙනගනමින් හදාාරමින් මේ මල්වෙක් විදිරමන් ගොඩනැගුණේ අත්තටම රාජධ නිසානායකඉද. ඔබට අවස්ථාව ලැබෙනවා ප්‍රධාන චරිතයකින් සිංහල සිනමාවට එක්වන්න. මේ දෙදස් දොළහා වස්සරේදී තිරගත වුණු ඔබ නැතුව ඔබ එක් කසන්න විතානගේ මහත්මය අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය, අමුතුම ආකාරයේ තේමාවක බොහොම ආදරණීය ලයන්විත කතාවක් ඔබට රගපාන්නට ලැබෙන්නේ ඉන්දිසිනමාවේ දක්ෂ සරිතාංග රංගවේදිනයක් එක් මේ චිත්‍රපටේ ඔබට කතාාරන්න තිබෙනද දෙම බොහමමාඩුවයි. මත් ඇත්තරනම කැලුම් විශවාස කරේන හැ මේ ැන ලින් ැන ාව තෝරගැන මේ දර්ශනයතාලයට යන කම ශවාස කරනෑ මයිඒ චරිතය නිරූපණය කරන්නගැන සඳවිතාානකකින් අධ්‍යක්ෂකර ඇතක වැඩ කරන්න ලැබෙනේක ලංකාවෙන්න කවරහෝ නළුවෙකුගේ ජීවිත සවිශේෂී අවස්ථාවක් ඉති ඒක මට මුල්ම මගේ රංගන ජීවිතිය මුල්ම කාලදි ලැබන එක ලකු වාසනාවක ලොකු අවස්ථාවක්. ති මාව පස්ස කාලක මේ න්නේ කිසියම් ගෞරවනීය විදිහකට මේ රංගනයටමට පිවිසන්න. කියන අපි ධන්න සමරක්විට රංගන ශිල්පියකුට චරිතයක් ලැබිල ප්‍රධාන චරිතයක් ලැබෙන්ඩ වසර ගණනාවක් බලාගනින්ද වෙනවා සහ ඒ ශේත්‍රයට පළමු පිවිසීම පළමු එළමුම කිසියම් මේ ගෞරවනීය විදිහකටමාව ිනිස්සු අඳුන ගන්න පටන් ගත්තය ප්‍රසන්ධ විධානගේ නිසා. සාම නිර්මාණය නි ඉතින් ඒකත් මූලිකෝුණේ ඇත්තටම ්‍රාජිත්ධ දිසානයක නාට්‍ය බලනො හැමනාට්‍යයක්ක්ම ප්‍රසන්විතනගේ බල තියනවා ඉතින්ගේ එහෙම තමයි මට මේ සිඳමාවට පිවිසඳ ලැබෙන්නේ ඔබ කිව්වාවාගේ තවත්මට විශාල අදදැකීමක් පලවෙනි මගේ පළවෙනි චිත්‍රපටිය ඉන්දියාවේ මේ දක්ෂ රංගන ශිල්පිනයක් වැඩ කරන්න ලැබෙන එක. අංජලි පටය අංජලී පටල් ඇතර ඇය මේ වෙනකොට ලෝකයේ සුප්‍රකට අධ්‍යක්ෂ වොරුන් රාශියකගේ චිත්‍රපටටාවට සම්බන්ධ වෙලා සම්මාන දිනලා තාමත් තක්ෂ රංගනවේදිනයක් කියන එක මේ ඔප්පු කරලා තියෙන කෙනෙක් ෙතිින් ඇයගේත් රංගණ ජීවිතය මුල්කාලෙදී. දැකීමක දින මටත්තේ ිත්‍රපට සබන්ධ විචයක සහ බෑගිං ලබුණු සහය තවත් සංස්කෘතියක තවත් සිනමාවක ගොඩනගිච්ච රංගනවේදිනයකින් ඉගෙනගත්තදේ වල් අතිවිශාලයි. ඔබ මේ චිත්‍රපටය සඳහා අපේ රටේ තිවිිච්ච සම්මාන් උළලවල් කීපයකින් හොඳම නළුවා වශයෙන් නිර්දේශ ලබනවා සම්මාන උළලවල් කීපයකම හොඳම නලුවා වෙනවා බේත අනවතිදිනෑ ඉට පස්සුව ඔබට අවස්ථාව ලැබෙනවා ඉතාවත්ම අපූරු සිනමා සිත්තමකට එක්වෙන් ප්‍රේමේනම් සමනලිෆන්සේ කස් සමග සමයි ඔබට රඟපාන්නට ලැබෙන්නේ. මානසික ව්‍යාකූලතාවකට ලක්වවෙචක්්ෂ සැමියගෙ චරිතය මේ චරිතය ඉතාම සංකීරණ ව්‍යාකූල චරිතය නිරපණ කරන්නට ෙසි චරිතයක් නම් නෙමේ. උබට මේ අවස්ථාව ලැබුණාම කොයි ආකාරෙක් දබ ම්‍යාබියෝගට මූුණ දෙන්න බාර ගත්ත. පැත්තටමඒ චරිතය නිරූපණය කරන්න මට මූලික ආවේශය සහ මූලික අමුදු්‍රරාභවිය සියලුමදේ ැබුණේ රච්චකයා සහ අධ්‍යක්ෂණය කරපු සහෞදරින් දෙපලගින් විින්ද නාරය වංශය සහ කල්පනාරී වන්සේ. චිत्रපටිය සත्यකතාවක් පසුබිම් කරගෙන නිර්මාमाණය වේच නිසා ඒ චරිතය පිටි පස්සය හිටපු සැබෑ චරිතය ඒ සැබෑ චරිතය තියෙන චරිත ලක්ෂණ සහහगीහ මහුණ දෙන किසිම මානසික වි්‍යාධී තත්ත්වය ඒ මානසික වි්‍යාදිී තත්ත්වය තිබෙන විද්‍යාත්මක පසුබිම මට මේැන දාරණයක්කම ඒ සත්‍ය චරිතය නිසා ලැබු අයිති ඒක තමයි මටගන්නේ ඒ චරිතයට ප්‍රवेේशයක් මට ලබාගන්න පුළුවන් වෙන්න කිසියම් විදිියකඩේ රිතය ම සාර්ථක නිරූපණය කරා කියලා ප්‍රේක්ෂකයොහිතනවාන ඒ ඒකට අවශ්‍ය ියළුම අමුතුදරව්‍ය ඒ සත්‍යය කතා අවසාහ ඒ සත්‍ය චරිතය ඇසුරින් ලැබුණ ඊට පස්සේ අධ්‍යක්ෂවරුන්ගේ මඟ පෙන්වීම අයට අපි මේ මානසික ස්වභාවය විශේෂෙන් ඒ මානසික ව්‍යාධී තත්ත්වය ගැන්නේෝCD ඔබसेසිව කම්පල්සර ලිසෝඩ කිය තත්ත්වයේදී ඒකෙත් වේරියේන්ස් ගොඩක්ති නවා ඒ සුවිශේෂීඒ වේරියන්ට එක ගැන අපිට මේ වෛද්‍යවරුන්ගේ විශේෂ වද්‍ය අපි රන සිංහ තමයි අපි උද් කරන විද්‍යාත්මක පසු මේ චරිතය ගොඩනගන්න කොහොමොද යොදාගන්න කියනක මේ සියලු සංකලනයක් කිසිම් අධ්‍යැකීමක් අපිට තිබුණයි ඒ චරිතය පිටි පස සහ අධ්‍යයනයක් තිබුණා ඒ කාරණ එකතු වෙන තමයි චරිතය ගොඩන ගුණේ. ඒ චරිතය සඳහා සම්මාන ලැබුණට නිර්දේශන නිර්දේශවනා උල්ලන හැම උලලක තිබ වගේ. ඒත් හරි අපූරු අවුරුත් දකේ නිර්දේශවිිච්චි අවසර දෙදස් දහට වර්ශයේදී. මොකද ඒ ගැන ලංකාවේ ඒ මෑතකාලේ සිනමාවේ තිබුණු ඉතාම විශිෂ්ඨ රංගනයන් කීපයක්ගේ අවුද්දේ නිර්දේශ වනයිතින් ඒ ඒ අතර නිර්දේශවීම විශේෂෙන් විසි අට චිත්‍රපටියයේ මහින්ද්‍ර පේරය රාත්ති විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කනවා ඉතින් එවැනි අරිතයක් ගඩනඟපු නල්ුවෙක්කෙක්ක නිර්දේශ වඩ ලැබීම සහ අනිත්තත්තෙන් ජැක්ෂ නැන්තනීම මහත්නයක් නිර්දේශ වනා මට මත විදියට ධර්ම යුදධේ චිත්‍රපටියේ ඒ අවරුද නිර්දශව වනා ඒ වගේම සෞ්මලියනගේ නිර්දේශ වනා නිම්න්නේයකහු දකලාව කියන චිත්‍රපටින් ඉතිං ඒ වගේ මේ අතිදක්ෂ ස්විශේෂී නලුව කීප දෙනෙක්ෙක් ඒ අවරුන්ද නිර්දේශ වද ලැබීම ඇත්තරම සම්මානයයක් ලැබුණ වගේ ට අනතුර අවස්ථාව ලැබෙනවා දැලෙන විහගුන් චිත්‍රපටය සඳහා එක්වෙන් න මම චිत्र්‍රපට නිරूපණය කරන්නේ සහය ශරිතයක් නමුත් ඒ විශේෂ අධ්‍යැකීමක් පළමිනි වතාවට සංජීයෝ පුෂ්පකු අර කියන ගැන ඔහු සිනමාව ම කනමික්විදිී රායතනිකවිදිට හදාරමගෙනෙක් විදේශ සිනම නලවල් රාශියක ප්‍රකට ප්‍රධාන සම්මානයට පාත්‍ර වුණු අධ්‍යක්ෂක වරේ. ති ඔහු සමඟ මේ රංගනෙන් චරිතයකට සම්බන්ධ වන්න ලැිච්ක සහ මට ජීවිතකාලය ැලුම් වාසනාව ලැිලතියෙනවා ලංකාවේ වැනි මේ සවිශේෂී අධ්‍යක්ෂකවරුන් බොහෝ දෙනෙක්කක්ක වැඩ කරන්න. විශේෂය ධර්මසයන පතිරාජගේ චිත්‍රපටියක පාවාහම ඉඳල ආශෝකහන්දගම්ම ප්‍රසන්ධ විතාානගේ වැනි බ්ලංකාවේ විශේෂී අධ්‍යක්ෂරට වැඩ කරන්න ඉතින් උඩ අවස්ථාව ලැබිල දේරු. වන් බ්ලෝ අධ්‍යක්ෂණය කළේ චොතුර ප්‍රනාාන්දු. මේ චිත්‍රපටේ අන්තර්ජාතිික සම්මානුල්ලකති කෙටි චිත්‍රපට වෙනුවෙන් පැවැත්වුණු හොලවඩ් වීෙනස් වෝස්. කෙටි ි්‍රටි සම්මන්වල් තුරක ස්ාන් ූල් නවරදදි පැරතික් තින් මෙහිදේ ඔබ හොඳම නලු අවශයෙන් සම්මානයෙන් පෙදුුම් ලබනවා. කෙටි චිත්‍රපටි සඳහා මේ හොඳම රංගන ශිල්පයා වෙනුවෙන් සම්මානයයක් නැබෙන උනවගන ඇතරම ගහලද නදහ මටම ච චි්‍රපටයේ අධ්‍යක්ෂවරයා සහමේ තිර්‍ර පිටපත සම්බන්ධෙන් විශවාසය ඇති වුණා චතර විර්ශය එතකොට . ල ශවවිද්‍යල හ ද්‍යාර්ථයක විදිහයට ඉ ුතමයි මේ චිත්‍රපටිය රචනාක අධ්‍යක්ෂණය කරය මගේ පුරුද්ධක් තිබුණා මේ අලුත් අලතින් සිනමාවට පිවිසෙන විද්‍යාර්ථයින්ට සිනමවා අලුති හදාරණයට මට පුළුවන් විදියට මේ කිසිය මුදව්වක් කරන්න ගැන ඔන්ට සිනමාවට එන මුල්ල අවස්ථාවවෙද ගොඩක් වෙලාවට ැ පළවෙන නිර්මාණය කරවා තමයි ගොක් අඳුන ගන්න යහෝගේ හැකයාවන්න විභවතාවයන් හඳුනගන්නේ ඉතිංහ මමත් එහෙම කිසියම්ම නිර්මාණකරුවන්ගේ අවස්ථාවට ලක්වෙලා මගේ හැකියාව දියුණු කරගත්තු කෙනෙක් නිසා මගේ වැඩිපුර කැමත් තක් තිබුණු ඇතට හෙම නවක අයෙක වැඩ කරන්න ඉතින් ඒ මටත්න්නේ සතුරු විමර්ෂයට වඩා මටත් විශල ගෞරුවයක් ලබන්ඩ ලැබුණ ජාත්‍යන්ද රැගීමක් සහා. රිදිීතිරේ ඔබ රග පෑවට මංහිතාන්නේ වැඩිමනත් ඔබේ හිතතියෙන්නේෙ ඔබ පටන් ගත්ත තැනට වේදිකාවට ඔ වේදිකා நாට්‍යේ ගණනාවකට සම්බන්ධ වෙන්වා ආදර වස්තුව බකමුණා වීධබසී හිතල ගත්තු තීරණයක් නැතුව බැරි මිනිහෙක් එවගේම සිරි වර්ධන පවුල. මේ නාට්‍ය අතරින් නැවතවරක් ඔබ වේදිකාවේ හොඳම නළුවාවිදියට සම්මානයෙන් හෙදුුම් ලබනවා ආතරවස්තු වේදිකා නාට්‍ය වෙනුවෙන් ඕ එක ඇත්තරම ගැන මට සම්මාානයක් විදියට ජීවිත මුලින්ම් හොම නළුවවා කියන සම්මානය ලැබුණේ වේදිකා නාට්‍යියක ආදරවස්තුව කියන නාට්‍යියයට ඉතිං ඒක ගොඩක් විශේෂයි මොකදර ඊට පස්සේ මම රූපවාහිි නාට්‍ය ීපයක සහ චිත්‍රපටිවල මම ප්‍රංගයෙන් දායක වනාට මගේ ගැන මුල් ආරම්භේ වෙච්චි සහ මගේම විශේෂ රංගනයට පිවිසන වගේ මූලික ප්‍රවේශය ලබපු තැනින්ම ඒබේදිකාවෙන්ම හොඳම නල්ුවක් කියෙන සම්මානය ලැනීම විශේෂ අවස්ථාවත් ජීවි අමතක නොවෙන අවාව මත් මට වටින අවස්ථාවත් සහ ආදර්වස්තුූගෙන රාට්්‍යිය මගේ ජීවිතයද එකන රංගන ශිල්පියක් විදිහයට ගොඩක්ද දෙව ලිගෙන ගත්තු නාට්‍යය අපිතමු මේ පියානෝ එකක්නං ඒ ස්ුවර පරාසයක් තියෙනවා ඒ ඒ සහරපියනෝ තියෙන ග්‍රැන්් පියානෝසල ඒ පරාසය වැඩි වෙනවා ඉතිංහ මේ 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 චරිතය ගැන මගේ සුවර පරාසය ඉක්මවාගේ තැනක් ඉති මට හොයන්ඩුන බේවාගේ චරිතයක් හොමද හැසිරෙන්නේ මේ ඒ එවැනි චරිතයක් හිතන්න කොහොබද කියනක මට ඇත්තටම අභියෝගයක් වෙන මේ පුහරුුවීම් කාලේ උඩාක්මම ශ්‍රගල් කරපු චරිතයක්. ඉතිං පුුණුවී මවසාන භාගේයේදී ඒ චරිතය අන්ඳුනගනකට ප්‍රවේශ වෙලා සම්මානයක් ලබන්ඩ ලැබීම විශේෂ දෙයක් ඒවගේම තමයි මේ වේරිිකාවෙන්ම මට සහය නලුවා කියන සම්මානය ලැබුණ මේ නැතුව බැරවින් හෙක් කියරනනාටේ ඉතින් ඒකත් යන්න මගේ මේ ශරී්‍ර භාසාාව මගේ හැසිරීම වාගවිලාශය කිසියම් විශාල වෙනසකට ලක් කරල මට කරන්නල විච්චි. අවස්සා වක් ඉදිං ඒ ඒ චරිත දෙකන මම ගොඩක් කැමදීසාහ විශේෂෙන් ආදරවස්තුව මගේ ජීවිතය මේ ප්‍රංග ශිල්පියක් විදිෙන මහ මගේ ඇතුළි ගොඩක් ලොකු විශ්වාසයක් ඇති කරපු නාට්‍ය. NDP අලිය ඔබටත් කඩා ඔපෙන් පැටිපුොර වේදිකාව ගැන කතා කරලා ඊළඟට මම එ එපුංචිතිරය ගැන කතා කරන්නට. ඔ චතිරේ නිර්මාණ රාශියකටම දායක නෝවනා. තෝරාග හොඳ නිර්මාණ කීපයකටම රංගන දායකත්වය ලබාදී ලතියනවා විශේෂෙන්ම අපි මතකයේ රැඳේන චරිත කියයන ටෙලිනාට්ටි විදිහට සලකන්නට පුළුවන්. අඩු අම්මයි දවායි අපපච්ි රාවනා සීරජ තාත්තා තුම්පනේ කළම්බු මගේ මේ බොම ෑතකද විශවෙච් ියය ටෙලි නාට්ට එක කොටසකත් ඔබ දකින්නට ලැබුණ. මේ චෙලිනාට්‍ය ගැන කතා කරනකොට අමතකම කරන්න බැරි චාරිත නිරපනයක් ඔබ නිරූපණ එකරපු ටෙලිනාටයක් විදිට මගේ මතකේටෙන්නේෙ තාතා තාතා ටෙලි නාටය ඔබේ රංගණය වෙනුවෙන්. ඔබ වසරේ හොඳම රංගවේදයා වශයෙන් නිර්දේශ වෙනවා ට ම . द වගේ निर्देश තාता लिनाटी मම सहाय नाल विයට වගේ जैक्सन नेंत्रनी महात्म्य निर्माण करපු सहीराज्यन ना में वर्षीमति सम्माने ලබ नाल क्षेत्र तुनක ඔබ ස රंग कार्य කරන මේ क्षेत्र तुनेම ොඳමනැලුව වෙන්න ඔබට අවස්ථාව ලැබි ලදේෙනවා. නිර්මාණ සියගණනකට දායක නොවනත් විශිෂ්ට රංගවේදයකු සතු රංගන කුසලතාවේ ප්‍රකට කරන විදහ දක්වන අවස්ථාවත් නොවේදශාමය ඇතරම ගැනු මටත් මතක්ර මගේ යාලෝකි පදන විශේෂයෙන් රාජිත දිසානායක දවස මතක්කර අද්දී මේ ශාම්වේදිකාවී රූපවාහි නිසා සිනමාවේ මේ ත්‍රිත්වයේම හොඳම නලුව විච්චි ලකාව ඉතාම ල්ප්‍රපණ නැකන්නේ කියලා බර මතක විදිල ජෙක්සන් ඇන්තනී හත්ම යිවැනි මේ තිත්වයම මාධ්‍යතුනේම හොඳම නළුව විච්චි ඉතාම විශිෂ්ටේ ඔබ ඊට ටිකක් එහාට යනවා කියලා මට හිතෙනවා මට හිතෙන්නේ කෙටිචිත්‍ර පටියකත් ඔබ හොඳම නලුව වෙලා තියෙන හිදද ප ජෙක්සන් ඇත්‍ර මත්්‍ය කට සිිත්‍ර ටියුල්ට දාය වෙලා නෑ වගත. නොකරපු දෙයක් කරපු එක තමයි ඔබේ අරුම ඔබේ විශේෂත්වය වාර්තා එන්නේ එහෙම ඒක ඇත්තටම එහෙම හරි විශේෂයක් කියල මනත් පස්ස කාලෙක තමයි දේරු නීතිංහ ක්ෂේත්‍ර කීපයක කලාකරුවෙක්කවිදියට නිරත වෙලා වැඩකරගෙන යද්දි. මික් ක්ෂේත්‍ර හැම එකකින් විශිෂ්ඨත්වයට පත් වෙලා සම්මානිිත වන්නට ලැබෙන්නේ කයන් කියී දෙනාට ඔබේ ඉන්න එක්කෙනෙ? නිර්ණ කාරයට උපරිම සාධාරණයක් ඉටු කරනවා. විශේෂෙන් ම තාත්තා ටෙලිනාට්‍ය සී රජ අඩු අඩු ටෙලිනාට්ටේ සමනලි ෆන් සේකා ඇගේ ස්වාමි පුරුෂය විදියට රඟපාන දර්ශනවාර මහගොඩක් නෑ නමුත් ඒ රඟපාන හැම්ම දර්ශනයකින් බප්‍රේක්ෂකින්ට කතා කරනවා. පනවිදයක් දෙනවා රරඟපාන රගපා රඟපෑම මමෝබෙන් දකින්න පටංගත්ය ඔබ ැතු ඔබෙක්ක තුළෙ එතනින් පටංගත්ත ගමන හැම නිර්මාණයකදීම ඔබ රගනුපා රගපානු. තෙලිනාේ රංගණයට ඔබ එක්වන මේකාල වකනු ගෙනාප හැරිල බැලුවොත් පෝචන් ෙසිඩන්සි කියන ෙලිනාට ලාත් ඔබ රංඟපාන. තෙලිනාටය තෝරාගැන මක්කරනවද නැත්තාං ැබ හ රද ද . Rang ුරුවරෙක්න ගොඩතියෙන් රංගවේදී. මට මතකයි කැනුම් ඩැන්සිල් වෝෂන්ටන් කියන සුප්‍රකට මේ තාාවම විිෂ්ට රංගලවේ ද ඔගේ අහනුව මේ රඟපාන එක ඔබේ පැශන් එකද ඔබේ ලයිස් එකද ඔබේ මොකක්දද ඔබේ රංගනය කියලාඒක ොහු කියනවා මගේ පලවෙණනි දරුවවා ඉප දෙනකං ඒ මගේ පැෂන් එක සසාහ ආර්්ටක. ඉට පස්සේ මගේ පැසන්න්නේ එක සහ ආර්්ටක වෙන අතරය මගේ මට ආර්ථික ශක්ති සපයන්නෙත් මේ මේ රූපවන වේදයම තමයි කියලා ඔහුට ටිකක් වැඩිපුර හිදන් ඩනා කියලා. ඉතින්ධරන්නවා ලංකාවේ මගේ රටක අපිට මේ ගැන අපේ චිත්‍රපට නිෂ්පාදන ග චිත්‍රපටි කර්මාන්තය මේ කලාත්මක සහමින් විශිෂ්ටත්යෙන් ඉතාම ඉහල තැනක තිබුණාට ලෝකී සම්මාන දිනනවා අපි ලෝකී අපේ සිනමාවට දැනක් තියෙනවා. නමුත් කර්මාන්තයක් විදියට අපම උපේනවා අඩුයිනම කර්මාන්තය ඉති චිත්‍රපටීි අනිත් පැත්තෙන් එකැන. අපේ නිර්මාණ දදායකත්වේ ඉල්ලන චිත්‍රපටීමේ එකැන්නෙමි. වානිච්‍යමය විදිහට මෙ ගොඩක් මුදල්ලු පේන චිත්‍රපටනේ ඇත්තටම ඒවා මේ ආත්ම ප්‍රකාශන විදිහයට යි අධ්‍යක්ෂකරු නිපදෝප ටික් අපි අර කිය ලංකා විදිහයට කිව්වත් මේ කලාත්මක ධාරාවේ චිත්‍රපටි ඉතිං ඒවයින් විතරක් ඇත්තටම මේ ආර්ථිකව යැපන්නට බැහැ කැනුම් ඇත්තම කතාව ඉතින් ඒනිසා මේ එටලිෂන්ලට සම්න්ධව ඇතුල තියෙන සිම් තෝරා ගැනීම කොත්තියෙනනවා ඒවගේම මේ ආර්ථිකව අපි සස්ටන්න්ටන්වෙන කාරණයකුත් මේ තිිරිනාට හර සිද්ධ වෙනවා.ඒවගේම ටෙලිනාටේ නිර්මාණ වලද ම ගොඩක් හිතම දෙයක් තමයි සමරක්කිිලාට මේ නිර්මාණ කරුවාට කඩාඒ නිර්මාණ වේ ඒ පොඩක්ෂන් පෝසේස් එක ඒ අධ්‍යක්ෂකවරයා බැඩ කරන විදය. සහඒ ඒගලොතික කොච්චර පහසුද බැඩ කරන්න කියන කාරණය මේ ටිලිීශන්ල මං ගොඩක් හිතන දෙයක් කිඉති. ඉහිදල තමයි විශේෂෙන් සපුර් රත්ායකගේ කෙනෙක් එක ම වැඩිපුර වැඩ කරල තියෙනවා සා ජක්ෂන් ඇතන මහත්ක එකවරක් වැඩකරල තියෙනවා මේ වගේ ඒ නිෂ්පාදන ක්‍රියාවලය ඇතුළ පාස්මිෙන්ක් වැඩකරන්න පුළුවන්ද කියෙන කාරණය ඇතටම මේ ටිලිවිෂන් මාධ්‍යියදී ම හිදනවා. අපහු හැරිල බැලුවොත්තු වේ සිනමා රංගනය පිළිබඳව. ඔබ චිත්‍රපටි ගණනාවකටදායක වෙලා තියෙනවා. මේ කාලස් පරාසය තුළදී. සක්කාරං වහසමත් අසන්දිමිත්තා ප්‍රසිඩ සුපස්ටා ඊතලය ඇවිලෙන්ෙනස්ුලුයි ද නිියුස්ේප ගාඩි සිිනේමා ප්‍රාණ අමාවකවගේ මේ දවස්වල තිරගත්ත වෙන ආසු. ඉදිරියේදි තිරගතවීමට නීමමිත රිදිසීනු අපේ පරිසිිප මේ චිත්‍රපටත් ඔබේ චිත්‍රපරිගොන්නට එකතු වෙනවා. ගාඩිකන කතා කළොත් බොහෝ දෙනාගේ අවධානයට යොමු වෙච්ච චිත්‍රපටය හැබැයි වානිචි මේ වශයෙන් වැගේ සාර්ථකත්වයයක් කත් කරගත්ත නිර්මාණයක් නෙමේ ගුලක්්ගම දිසාාවක චරිතය. ඉතාමත්ම සීමමිත දර්ශනය ප්‍රමාණයකට පමණයි ඔබ පෙනී හිටින්නේ හැබැයි ඔබේ බිරින්න. ගාඩි කුලයට අයත් වෙලා ඔවුන්ක් ඉන්නවා කියලා දැනගත්ත වෙලේ ඇස් දෙකෙන් පිටවෙච්ච ගිනි පුපුරුටික මගේ ජීවිතයට මට අමතක වෙන්නේ නෑ. තරන් රෞද රයි ඔබේ ඇස්වලින් කළ බව ප්‍රකාශනය ගාඩිමි අපි ඉතිර පිටපත කියන අවස්ථාවල්ල ලදී සහපි පොඩිීමේ ගැන් ප්‍රසන්න විතානගේගේ ප්‍රවේශයක් තමයි ඔොහෝ මේ චිත්‍රපටිය රූගත්ත කිරම්වලට යන්නේ මේ නුනිලියන්ව සිහට සියහක්කේ චරිතවලට සූදානම් කරලා ප්‍රසන්න විතාානගේ වැනි අධ්‍යක්ෂකවර එකක්ක වැඩ කරන්න ලැබෙන වාසිය තමයි අපි සිතමී සීමාවට එහා අපි හිතන පරාසේට හා මේ සහ විශේෂෙන් බගෙන් ඒ චරිතය වෙනස් කරගන්න කොහොමද කියන එක සම්බන්ධෙන් ඉතාම පායෝගිකව උදාහරම සහිතව මෙහ වන්න පුළුවන් අධ්‍යක්ෂකවරය ඉති ඒ නිසා තමයි ශාම්ප්‍රනාන්දුකින් වෙනස් වෙච්චි හැසිරීමක් බුලන්ගම දදිසාින් දකින්න ලැබුණේ මේ තිනිවල තිරගතවන ආසු චිත්‍රපටයක් ඔබට විශේෂිතම චිත්‍රපටයක්. විශේෂෙන්ය කල්ුත්ුවගේ සංජීවපුෂ්්‍රකමාර කියන්නේමේ ඔහු සිනම්මාව තාමත් හොඳින් හදාරපුගෙන ඉතින්න මේ චරිතයට මාව හු දෝරගන්නකොටත් මට පෙරවැනිම ආය මේ අභියෝගයක් තිබුණා ඒ ඒ චරිතයේ සමාජ පසුබිම කහොහද රූපණය කරන්නගෙන එක සහ බිරිදක් එවැනි ජීවිතෙ ප්‍රදල අභියෝගයකට මුහුණ දෙන වෙලාගේ තමුන්ගේ ජීවිතය සහ තමුන්ගේ දරුවාගේ ජීවිතය කියන වටිනාකම් දෙකා අතරේ ගණු දෙනු කරන අතරමං වෙන තමුගේ බිරිදත් එෙක්ක තමන්ගේ හැඟීම් තමන්ගේ ආකල්ප අබිලාශයන් බෙදාහදා ගන්න මේ චරිතයක් නිරූපණය කරන්න එක ඒක මගේ ජීවිතය අධ්‍යැකීම මුක්න්නේ මේ මගේ මගේ මිත්‍රක්ගියහෝ මම දන්න ඥාතියක්කිවත් මම ලබු අධැකි මක්නෙවේ මේව ප්‍රේක්ෂයකය දන්නවා ඒක ලංකාවින්න සුප්‍රකට මේ චරිතයක් පසබිම් කරගන ලියවුණු මේ තිරපිට පතක් කියන නමුත් है එවැනි අපේ අපේ ජීවිතයෙන ගොඩාක් ආගන්තුක අධදැකීමක් සිතීමක් සහිත චරිතයක් හොයන්ගහාම ගොඩක් දුඩක් මහන්සින් වෙනවා ඇති මට ඇතනම චිත්‍රට කරලායිවරනකොත් මට විශවාස ඇතිබුණන්න මඒ චරිතය හොද කරාද කියලා නමුත්ද. ඒ සමරක්කට මම දන්නෙත් ඇතුව මගේ ඇතුළේ චරිතය වැඩෙන් සහ ගොඩනගන්න අධ්‍යක්ෂවරය තමයි මව හේ වුවේ ඉතිංහ. ්‍ර බල இவர அவங்கම මට හමදව තිෙන කැ මට තාම විශවාසනමම சரிදයහද කරාද කිය. නමු ප්‍රේක්ෂකව සහ අධ්‍යක්ෂකවරු චිත්‍රපටිය බාහිර දකිනය න්ගේ කැමැ ප්‍රකාශண නමු... චरी्य ක් අපි निर्माණिक වරම අපीට साතු බ ගැනෙම आत्ම विश्वाසයක්න हैගැන මගिंग පරවාාහිර චරිතයක් කොච්චර දුළට මම සාර්ථකගराාद කියලා एक प्रेक्षइ बाहर प्रेक्ष के बार ගनी भी प्रේक्ष के हो अनिवारෙන් ඔබ आगे කරන रंग पෑම් ඔවුන්ගේ हिතුල රंदනවා सिनेमा. ක අපිලසූරයා රච්චි මහත්මගේ චිත්‍රපටය අධ්‍යක්ෂණය සුමල් ධර්මරත්න කියන චරිතය නිර්දේශ වෙනවා මේවර දෙරන ලක්සිිනමා සම්මාන උලෙලේ හොඳව රංගවේද්‍ය වශෙන්. සිනමා අඳනගන්න කලින් චිත්‍රපටි අඳනගන්න කලින් මම අඳන ගන්නේමේ කපිලසූරයාරච්චි ගේන ඉතාම සරණ හරි අෞ්‍යාජ තාම ඉහතමාන ඒ සුදර මනුස්්‍යාව තමයි එමං හඳුරගන්න ඉතිංග ඔහු ඉතාමත් කැමැත්තිෙන් මට දවසක හම්වෙලාරගේ සුපුුරුදු සිදාවත් එක්ක මටවිල්ලගෙන ශාම් මම චිත්‍රපටියය කරන්න බලාපොරොත්තු වෙනවාේ මේ වගේ චරිතයක් කියන තිංග ඒ චිත්‍රපාටියේ මම නිරුමණය කරන්නෙම සිනමාවේ කාර්මික ශිල්පියෙක් විදිියනඉන්ඩ කෙනෙක් සිනමාවට දැඩි ලෙස ආදරය කරන්න නිසාම ඔහු සිනමාවී තාක්ෂණවේදය වගේම නිර්මාණවේදය හදාරට කරෙක් ඉගනගණ්ඩ කෙනෙක් දි ඔහුගේ ජීවිතය සිහිදයක් තිය න චිත්‍රපටියක් නිර්මාණය කරන්න සුමල් ධර්මරත්ද කියන්නේ කාර්මික ශිල්පියෙක් විදිට සිනමාවට ඇතුල් වෙලා අභ්‍යක්ෂවරයෙක් දක්වා විකාශය වෙන ඉතාමත් සුන්දර හරිය ඒ වෛද්‍ය කපිලසූරයා රච්චි වගේම චරිතයක්තම ඉස්ුමල් ධර්මරත්ගේ මම දැකේ ඇතරම ඒ ඒ චරිතය නිර්මාණය කරන්න මම එක ඇන්ඩෙබේ නිර්මාණ ආවේශය ගත්තම ඒ චරිතය ස්භාවී විදියට වෛද කපිලසූරයා ර්ිියන තමයි. මං මුලින්ම ඔබ හඳුන්වාදීමේදී පැවසූදය ඉන්දයානුසින්න ආාවේ දැවැැන්තෙක් වන මනි රත්නම්ගේ කොනියන් සිෙල්වන්. මේ චිත්‍රපටේ ඔබරංගපානවා පස් වෙනි මහින්ද රජත්තුමාගේ චරිතය ලංකාවේ. මේ චරිතය ඔබට ලැබෙන්ට කොහමද මනිරත්නමගේ චිත්‍රපටයක රංඟපාන්න ලැබෙන මේ සිහින කීදනෙකුට අපේ රටේ තියෙනවාද. පසන් විානගේ මහත්මයාගේ ඔබනැතු ඔබ එකක් චිත්‍රපටී බල තමයි ඒගොල්ලොවේ මව්ේ චරිතය සඳහා යෝජනා කරන්නගේ ලිම අ ඕඩිෂන් කරම කියන මේ අදහසටයන්නේ. ඒතිං ඒ සංවිතාානක හර තමයි මේ චිත්‍රපටියන මේ මූලික ඳනා ගැනීම සින්ද වෙන්න ඉති ඊට පස්සේ ඉන්දියාවත් පොඩිෂන්දකක් කරලා තමයි මේ තෝරගන්නන්නේ මේ චිත්‍රපටි පවිතිශ එකත් අර සමර්දවල් තිීන කැළුම් අපේ මේ ජීවිත කාලය ඇතුළත අපිට බई කියල समाරකර හිතंड බැरी අद्यක ඒ ඒ ඒවට समाරකිට සිහිनेයක්වාගේ කිය මේ වने අපට අපේ පරිकाल पන නුතිका के हाට की अद्यकක ेंगे ඒ ධ्यක कीම මට ලබේ ෙන ක चितන ති ूर्ण है ඒ දාවේ දर्ශන තලවල ඉොට මට හිතනවා में तना में අත්्यක්द में වින්නේ सा कहीने අद्य के අවංකවඋම ගොඩක් ඉන්දියයා විද පාර්ථනය කරා මේ අවස්ථාව මේ ලංකාව ගොඩක් නිර්මාණ ශිල්පීන්ට ලැබෙන්්ඩ කියලාකද වැනිැන නිර්මාණත්මකතා ඉතාම නිර්මාණ ශිල්පීන් ලංකාේ ඉන්නව කර හොද රචකව ඉන්න අධ්‍යක්ෂකරු ඉන්නවා ඇැයි නිිෂ්පාදනයක් විදි හට ඒවාගේ දැවන්ත නිෂ්පාදනයක ඇතුලේ වැඩ කරන්න ලැබෙන එක විශේෂ අද්‍යැකවා. ඒ ඒ අදදකීම මම නැවතත් ප්‍රාර්ථනා කරනවා ලංකාවන්න අලුත් රංගන ශිල්පීන්ට. හැමෝටම මුළුවන්ගේ අවස්ථාවක් ලැබෙන් කියෙන විශේෂයග. මම පෞද්ගලිකො මම මගේ ලොක්කු විශ්ෂකක් තිබුණා දර්සන් ධර්මරාජ කියන රංගනවේදිාට වේ. ඉන්දියානු සිනමාවේ වැනි අවස්ථාවක් ලැබේ කියෙන මම ජීවිතේ මම තනනිු ප්‍රර්ථනා කරලා තිනෙන ගැනු මේ කවදත් ප්‍රසිදීමට දැන්නන්නේ තිංග ඔු ඉතාමත්ම දක්ෂ රංගරේදී සහයි එවැනි ඉන්දයානු සිනමාාවී දැවන්ත ඉගෙක් කරටකරත යන්න පුළුවන් රංගන ශිල්තය ඉතින් මේ චිත්‍රපටිය සැබෝ සිනු ශාලාවෙදී බලල එකැන්නේ මට උණුසුම් හංග එකක් නෙවෙේ තාම උණුසුම් කිස්ස එකක් දුන්නේ දර්ශන් ධර්ම රාජැන්නේ ඊට දවසකට දෙකට පස්සේ තමයි යොහෝ අපාතරින් සමුගන්න ඉතිහ මට ං ඇත්තටම සතුට මට එක පැත්තකින් සතුටක් තියෙනවා මට ඒ චරිතය ලැබීම ගැන සහ මට විශාල දුකක්තියෙනවා දර්ශම් ධර්මරාචවනි විශිෂ්ට රංග පෞරුෂයක්තියෙන නළුවෙකුට ඔහ අනිවාරෙන් ජවත්තල හිටියන ෙවැනි අවස්ථාව ලැබෙන්ඩ තිබුණ ඇතින්ගේ අවස්ථාවකොටත් මට ලැබුණනොටෝටම සතුට වෙන අහුටේ අවස්ථාාව ලැබෙන. ඔබ ඔබ ගැන නොහිතා අනිත් අය ගැන. ඉතන බව පේනවා හැයි මේක බොහොම විරලගුණයක්. අපි සමහර රංගවේදී ඉන්නවා ශරිතවලට පොරකන් කෝම හරි බලෙෙන් හරි ඔළුවදාගන්න බලන හැබ ඔබ වෙනස්. එ වෙනස්කමම ඔබ වෙනස්හිත මානයකට රැගෙනයනවා. ඉන්දියාවේ නිර්මාණකාරයේදී. කොච්චරිත්‍ර කාලයක් ඔබ ඉන්දියයාාවට වෙලාම කොනියන් සෙල්නුම් සදා ගත කලා මඩ එහිදීත විශේෂ අස්ථාවක් ලැබුණ කැළුම් එකක කියන්නේ. තායිලන්තේ මම මේ චිත්‍රපටයන්නේ දර්ශන තුනක වගේ ප්‍රමාණයක එක දර්ශනයක් කැනටික දිිග දර්ශනයක් රූගත කිරීමම් සඳහා එක මැත්තික ආස්ථාව ලැබන තායිලන්තේයට නූකද ඔවුන් ලංකාවේ මේ ලොකේෂන් සිිරට තෝරගනති බුණේ තායිලන්තේ ශෂූට් කරන්න ඉතිං තායිලන්තයට මට යන්න ලැබුණ එකවාරය එකද මමයිහි දවස් දහයක් පවිදර. ඉන්න ලැබුණ මට ක තුනේ අපි මූලික පුුණුවීම් සඳහා දවස් දෙකක් විතර විංකරල තිබුණා ඒ දවස්සලින් පස්සේ චිත්‍රපටියකිසියම් ප්‍රායෝගක තත්යක් ඇවිල්ල ව දවස්කිීපයක් පස්සට යන්න වුනා අපේ රූගත කිරීම ඉති ඒ මම විශාල වාසයක් දා ඒ ඒ හැම දවසකම මම මේ දර්ශන තලයට මට ගිහිල්ල හින්ද වාසනාව ලබුණ ගිල්ලයි එවැනි නිර්මාණයක් සිද්ධ වෙන විදි ඒ රංගන ශිල්පීන් දර්ශන තලයක් ඇතුළේ හැසිරඳ වි ඔවන්ගේ වෘතිීය වගකීමමකදද ඔවුන්ගේ නිර්මාණශීලී ප්‍රවේශයන් මොනවාද කියන එක මට දකින්න ලවිච්චක විශාලමැ අදදේයටයක් ඇත්තටම. ඊට පස්සේ ඉන්දියවෙත් ඉතුරු ඒ චිත්‍රපටි බල්පවයි දන්නවා ඒක විශාල අර යුද්ධයක ලංකාව පස්සනි මහින්ද රජ්ජුරුවන්ම ලංකාව ආක්‍රමණය කරන වෙලාවෙේ මේ දර්ශනය රුගතකිරුවේ ඉන්දියාවයි ප්‍රදේශද ඉන්දයා ඉන්දියාව පොිර පිර පොිேරී වලත් කලපුුවයි මහදයි හම්බ වෙන තැනක ඉතා ලස්සන ර විශාල දර්ශන තක රුගත කිරින් කරු ඉතිගේ. ඒ. ටියෙන් කිවත් කැලඒ දර්ශන තාලය වෙන ගමක් වගේ ඒ රංගණන ශිල්පීන් කාර්මික ශිල්පීන් ඇැතුළුව සියලුම පිරිස කණ්ඩායම ඉන්දැතිය කැන්නේ දාහකවිතන වගේ පිස ගමක් වගේ නතුට ඉතිම පිරිසක් ව ඇස්රවීන් හසිරවීම සහම ඒ එරටේ සිනමාාවක්ක මේ සාමාන්‍ය මිනිස්සු සහමේ නිර්මාණකරුවන් අතර තින සම්බන්ධයම කන්ද කිය එකත්ට ප්‍රයෝගික වත්දකිට ැබුණ කොයි විදිහටද එකැන්ඩ මේ කලාකරුවන්ට විශේෂ රංගඩ ශිල්පීන්ට සලකන්්ඩ කියනක දැන් ඉදියාව ප්‍රකටවතින දයක්න ක්‍රිකට් කීඩකව සහමේ රගර් ශිල්පීන්ට ප්‍රසිද හැයි ඉදාව සිින්ද වාට සමරක්කවිට තරග දිනදී. ක්‍රිකට ක්‍රීඩකයෝ දේවත් වේට එස වෙනවා තරක පරදිනකන හෝඩක් නරක විදින ප්‍රතිචාර දක්වන ය ගි තිෙනවා හැබැයි ඉන්දියයාාවේ නලෝ තමයි වාසනාවන්තම පිරිස ුන් ඔුන්ගේ පරාජයයක්ක්කලද යක්නෑන ඔන් හැමදාම ජයගරාහිියට වේ දේවත් සලකරන එක වේ ඔවුන්ගේ ඒ සංස්කෘතියේ පහළ මූලයන් වලින්ම ආපු හැගීමක්ේ චිත්‍රපටියයට සහ කලාවට උන්ගදී ආදර පොනන් සෙල්ව මේ වගේ තැවැන්ත නිර්මාණයකට දායකවන්න අවස්ථාව ලැබීම සවිශාල වරමක් වාසනාව. මේ නිර්මාණය තුළදී ඔබට නිර්මාණයට දායකවෙච් අනෙක් රංගන ශිල්පීන් සමඟ. තා කරන්නට වැඩරන්නට අවස්ථාවක් ලැබුණට පොමොස්වාද ගැන ේෂාදදකකිීමක් ගන මනිරත්නම්ගේ අධ්‍යක්ෂකරය ගන ගන කිරීම ඔහු ඔහු දර්ශනතාලයක වැඩ කරන්න කොහොමද නරුිය සමඟ පහොමද ගනු දෙනු කරන්න කිය එක දකින්න ලැබෙන එක මේ අතරම විශාල මේ බාගයක් මොකද මේ දැනටමත් මමත් ගැනක විදිියක අධ්‍යක්ෂකරක් විදිියර ජීවිතය. සිරහට වැඩකර දාසාාවෙන් ඉන්න කෙනෙක් විදිර සහ දැනටත් කිසියම් කෙන සිනවා නිර්මාණයක් මම මගේ චිත්‍රපටයක් මං කරලා අදැක මක්තියන කෙනෙක් විදිර සහ මටඒක විශාල අධ්‍යැකමක් වුණා මේ එවැනි දැවන්ත නිර්මාණයක කොහොමද මේ අධ්‍යක්ෂකවරෙක් නළුනනිියන් කාරණක ශිල්පිසා මේ සමස්ත රූගත කිරීමේ ක්‍රියාවලයක් හසුරුවන්නේ කොහොද කියෙ එක සම්බන්ධය. ඒවගේ ඉතාම ආදරය මතක් කරන්නන. ඒටත් ඒහා සමානෝ මම ලංකාවේ අධ්‍යක්ෂක කරුන්ගෙන් මම ඉගෙන ගත්තු දේවල් අප්‍රමාණ කියැන්න මම නවවි විදිල ගොට ගෙන්න්නීම ඇතනවවා ලංකාවේ අධ්‍යක්ෂක කරනිසා ඔ බැහුවාගේ හෙතිමට දකින්න ලැබුණ දර්ශන තා හිෙදි මට කතා කරන්න වැඩකරන්න ලැබුණ ජයම් රාවී කියන තරුණ පරම්පරා විතාම ප්‍රසිද්ධ සහ රංගන ශිල්පියාව ඒ චිත්‍රපටියයේ මේ චෝල අධි රජ්‍යයගේ චරිතෙනි රපණය කන ප්‍රධාන චරිතයනනි රපණය කරන අරුල් මෝලි වරමාන් කුමාරෑගේ චරිතෙනි රූපණය කරන චම්රවිය එක කාර්ති ගැන මම ැනි ්‍යයන සිනවාම හෝමකැමති හරි හරි ප්‍රසන්න හරි කාන්තාවන් තරුණයන්නේ තාම අදරය කරන චරිතයක් කාර්තිී කියයන්නේ කාර්තියකමට ගඩක් අතා කරන්න ලැබුණ අදැකින් බදදාගන්න ලැබුණාාවේ ඇතරම සාමාන්‍ය ජීවිදි හරි සුන්දර මනුසෙක් මේ හෝගේ හිනාව සංග්‍රශීලීව පිළි ගැනීම මනුස්සේ විද ටත්තියෙන විචිත්‍රපතිල දකිනවා වගේම ඒවගේමබට ඇතරම් කතා කරන්න වාසනාව ලැබුන්න හැ අයිශ්වරය රයි සහ වික්‍රම් දර්ශන තලවල හිටිය ඔුන් දර්ශන තලවල තියෙන සාමේ විෂ්පාදන ්‍රියාවලිය තියෙන සංගයන්න පමනිසාම ඔන්න එක විනාඩියක්වත් මේ හලේ නාස්ික අපේවන්න අයවන්නැ බෙබ ලයින්ස් සටප් එක සම්පූර්ණයෙන්ම ලෑස්ටි කරන්නලා අවසාන මොේ තම ඕුන් දර්ශන් තාලයට පැමිණෙන්න්න. ඉතිගේ ඒ ඉවර වෙලා සීන්දකවඩුගමන් ඒ ඒ තපර දෙකක් ඔො අපතයවන්නේ නනාස්ටිකරන්න අපු ්‍යාවනවා ඇති ඕන්න කැතරමට කතා කරන්න ලැබුණන්න ඔඕුන් දර්ශන තලෙන්න මමමට දකින්න ලැබුණ සමාර. අවස්ථාවලදී ඒ වගේම තරුණ පරම් පරාාවේ මේ මෑතක ඉතාම විශේෂ අනළුවෙක් ආර්ජුන් චිනම්පරම කියන නලවා සහ යොගජාපී කියන නළුවෙක්ක තමයි මම මේ ඒ දවස් ගණනම ගත කරේ ගැන ඔවුන් සමග කැන්ඩ දේශපාලනය ආර්ථිකය කලාව සාහිත්‍යය චිත්‍රපාටී සංගීතය ගැන ගොඩා කතා කරන්න ලැබුණ ශාම්ප්‍රණනාන්ද ඔබ වේදිිකාව පුංචිතිර රිදිීතිර ජාරගෙන් අදතත් නිර්මාණ කාරයෙන් නියලනවා ඔබේ මතු අපේක්ෂාව ඔබ චිත්‍රපතිය අධ්‍යක්ෂණය කළලා කිය කිව. මගේ කොඩාකාල සිටම සාසවක්තිමුණන ැළුම් ධ්‍යක්ෂවරෙක් දිට වැඩ කරන්න ති. ඒක සමරක්කිට ඉස්සර වුණාර රංග ශිල්පියක් දිරුම ගොඩදගෙන ගත්තෙක්. නමුත් ජීවිදයේේ ඊළඟ නි ඉනි සෙල්ලන් කරන්න මං කැමතිී අධ්‍යක්ෂවරක් විදිහයට කැන තා විශේෂ නිර්माණයක් ලැබුණුත් රංගන නුත් දායක වෙන අතරම අධ්‍යක්ෂවරයක් විදියට බැඩිපුර අවස්ථාවක් ලැබුණුත් වැඩ කර බාපපුරුත් ෙනවාන් එක දෙයක් කැළුම් මම කැන්නේ නල්වක් විදිරන් මං අවස්ථාවල් කවද මං හොයාගන හිල්ලනැහැ ගේ මගක්හර හැකිියවක්තියෙනවන ඒකට ලැබච්චි අවස්ථාාවසක් මම කිසිම සම්බන්ධකමක් මගේහම ඥාතීත කවරුන්ද ම ජීවිතය කිසිම දෙයක් මේ ඒයන්නේ මේහබාගහිල්ල හම්බාගහිල්ලනෑ අවස්ථාවන් ශේෂන් ඒ මට ලැබච්චියය අවස්ථාව නතිංහ අධ්‍යක්ෂණයට එම අස්ථාව ලැබොුණොත් මට ගහිල්න්න මට ිනිසුන්ට ලගරන්න ෑ මට හවල්දේ නිර්මාණ කරන්න පුළුවන්ගේෙන් හැබැයි එවැනි සූදානම් කීපයක් තියෙනවා ම පලවැනි චිත්‍රපටිමගේ කරන්න ලැබුණ ටීචමි කියලා ඉංග්‍රීසිෙන් වකං ටයිල් එක තිින්බේ සන්කරමි කියනතමයි සිංහල නාම ඉතිගේ සිීල් වැඩකටිතු අවසාන කරලා තිනවා ැග ප්‍රසිද්ධ නැකු පාලග මඩලේයට යොමු කල්ලා ලමනවරද හෝ ඉතාමික් මනිින්ම බලාපපුරොත්තුවේෙනවාම ක් ක්ෂ ින්ට චිත්‍රපටි බලන්න ලබ කියලා ඉතිං ජීවිතේ ඉදිරි අරමුණු අතරේ ප්‍රබලෝමතියෙනවා කැළුම් අධ්‍යක්ෂකෝරයකිදිට වැඩ කරන්න ොකද ඒක මමහිතනවා අපි මේ කතාව ඇතුළම තිබුණු ලංකාවේ ඇතුළෙසාහමට වෙන අධ්‍යක්ෂකරුන්ට එකක වැඩ කරන්න ලබුණු අදකීම මම කැමති තවරංගන ශිල්පීන්ට අන්දැකීම දෙන්න. ඒ ඒ සමහර ලිවින් ලෙජෙන්ස් එක කාලද නතුව යයි ගැන ම ජවත්තවල ඉට කාලදිී ම කැමද ඒ ලෙජෙෙන්ස් ලගින් මම ඉගෙනගත්තු දේවල් මගේ කිසිම් මදදැකීම ත පරම්පරාවක්ක වෙදහදාගන්න උබිජීවිතේ අපි නොද්දට බොහෝ පැතිකඩ අදාා දැක්කා මේ පැතිකඩ මේ අයුරින් ඔබහමය විවර කර දෙන්නට අපට දාකත්වය ලබා දෙන්නේ අපේ රටේ තිබෙන ප්‍රමුකතම වානනිච්ච ආයතනයක් എ අනාගත ැංකු කරනයේ පෙරගමන් කරുලෙස හැඳിව എB മ മാදര അ തතക്ക താമത എB ැං് ത് එකക്ക වෙලා ැත් ම් ലගപ හිතාാතිിබ എB ബැ ഷാവട ില്ല බේ ബකു අവශ්‍යතාවන් മ වාവ ඒතුළින් നොපමാවිතු කරගන්න කියലලබം දරനിയ ඔබ මතക്കന്ന. ඔබ අපේ රത නම් ජාත්‍යන්තරේ ගෙනගේ කලාකරുයි. ගේ අපේ රටේ නම් ජාත්‍යන්තරයට ගෙන යන තවත් ආතනයක් මහි ස්පාසිලවා ආයතනය අද මේ කතා බහ උබත් එෙක්ක කරනවා කියලා කිව්වා හම ස්පාසිලවාන් ආයතනය එහි නිෂ්පාදන අඩංගු හොම වටිනා තෑගි පාසලයක් මට ලබල දුන්න ඔබට බාර දෙන්න කියලා මෙන්නේ තිලිනය අපි මෙතැනින් තියම්. මංහිතන වශ්‍යාම කියෝනවා ඇති කියලා. ගොඩත් නපරපුඩි මම්බහොම තිය කරන ලේකේ. ලන්දිික කඩවතාරච්චි ඔහු ලියපු බොමපූරු පොත්තු නක් පිරිනිවන් කදපාමුලින් මාග්‍රට් සහවරවන්නන්නේ ඔබයනුවෙන් මන්තෝරගෙනාව මේ පුංචතිල්න මගින්. ශ්‍යාම් ප්‍රනාාන්ද අද ඔබේ මේ ප්‍රථම YouTube කතාබා මාසමග සිදුකිරීමම ගැනමාවට බොහොම ස්තුතිවන්තව වෙනවා ඔබ වැඩිය කතාබා කරන කෙනෙක් නෙමේ ඔබේ පාඩ්ව බොහොම නිස්කාන්සය ඔබට යන්න තියෙන ගමන නිත් අයට උදව් කරගෙන ඉදිරියට යන කෙනෙක්. ඔබේමි නිර්මාණකරණයේදී ඔබ සිතන පතන දේ ඒ අයරින්ම ඉටු කරගන්නට ඔබට අවශ්‍ය කන්න ශක්තිය ධෛරය වාසනාගුණය තෙරුවනි සන්නින් ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාත්ථනා කරනවා.DP අරදිය ඔබටත්රටා ඔප කැම පෙටිපොයා.